Dinatama, I born, Assalamu alaikum, Banakam, Mama Gampola Nagrasabavi, Bandabalana Nagratipati, HLM Furkhan, Mama Pusababati, Hatiata, Katayutu Karagan, Hitia Gampola Nagrasabavi, even a quarter Gampola Nagrasabavi, Hitapu, Sababati, Samantha Anura Kumara, Mahata, Etuma, other Venakota, Matthew Arnakata. මුණ දීමේ ඉන්නවා ඔබ තමුන්ලාන්සෙලට ගම්පල ජනතාවට මම දැනගන්න මේ වොයිස් කට් එක දෙන්නේ නගරසභාවේ මම වැඩ බලාගෙන ගියේදී එතුමා 11 වෙනිදා උදේ 7 මාර්ට පමණ නගරසභාවේ කැබ්‍රතේ රියදුරාට දුරකථනයෙන් කතා කරලා එතුමා බලෙන් වාහනේ එතුමාගේ නිවසට ගෙනියලා එතුමා ඒ වාහනෙන් ඇවිල්ලා ගම්පල නගරසභාවේ වැඩ බාරගත්ත දේ හතාමාරත් අටත් අතර. ඊ වෙනකොට මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ මම රියදුරාට කතා කරාන් පස්සේ තමයි ওই ටික මට දැනගන්න ලැබුණේ. නමුත් මම කල්පනා කරා මට ඉතින් ප්‍රශ්නයක් නැහැ. නැහරි එයාට නීති උපදෙස් අරගෙන මෙතුමා නගර සභාවට ඇවිල්ලා ඇති කියලා මම ඒ ගැන ලුකුවට මම කල්පනා කරේ නැහැ. නමුත් එතුමා වොයිස් කට් එකක් දීලා තිනවා මම වැඩ බලන නගරාධිපති හිටපු කාලේ වැඩ කටයුතු අඩපණ වෙලා තිබුණා. ඒ වුණත් මම ඒක බලාගෙන ඉන්න බැරි නිසා තමයි මම අද ඇවිල්ලා වැඩ බාරගත්තේ කියලා කිව්වා. ගම්පල නගරයේ ජීවත් වෙන සියලු ජනතාවට දන්නව මම මොනවද කරේ කියලා. ඒ වගේම නගර සභාවේ කාර්ය මණ්ඩලය දන්නව. ඒ වගේම අපේ මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියලා දන්නවා. ඉතින් මම ඒ ගැන වැඩි මේ කතා කරගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙතුමා අද මෙච්චර දුරට මේ බලයට තණ්හාවක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ වුණත් මම එතුමාට කියනවා කරුණා කරලා ඔබතුමා ඉදිරි ගමනක් තියෙනවා නම් මේ වාගේ නිකම් බොළඳ අන්තිම පහත් මට්ටම වැඩ කරන්න එපා කියලා තමයි මම එතුමාට මම කියන්නේ. ඒ කියන්නේ අද ගම්පල ජනතාව දන්නවා අපි බොහෝම කොරෝනා රෝගයේ මර්ධනයේ සඳහා අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා මේ වෙලාවේ හිටියේ නැත්තම් මේ කොරෝනා රෝගයේ අද සම්පූර්ණ මේකෙන් අපි පහතට වැටිලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඒ ප්‍රශ්නේ ඔක්කොම අපේ ජනාධිපතිතුමා අපිට බොහොම මහන්සි වෙලා මේ ටික අපිට විසඳලා දීගෙන යනවා. ඔබ තමුන් වහන්සේලා දන්නවා අද ගම්පල ජනතාවට සෑහෙන ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න ටිකට තමයි මම මුහුණ දීගෙන ගියේ. ඒ වගේම ඉදිරියට එන්න තියෙන ප්‍රශ්නේ තමයි ඩෙංගු. ඩෙංගු මර්ධනයෙන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දීපු නගරය තමයි ගම්පල නගරේ. ඒ නිසා මම වැඩ පටන් ගත්ත ගමන් කෙලින්ම නගරේ සුද්ධ පවිත්‍ර කරා. අවුරුදු ගාණක් කරලා නැති වැඩ ටික මම ඉස්සරහට කරගෙන ගියා. මේවා මෙයාට බලාගෙන ඉන්න බැරි නිසා තමයි මෙතුමා මේ වැඩේ කරේ. නමුත් 11 වෙනිදා වෙනකොට මම මේකට පළාත් පාලන කොමසාරිස්තුමාගෙන් උපදෙස් ලබා ගත්තා මේකට මොනවද කරන්න කියලා. එතුමා මට ලිඛිතව ලියුමක් යවන්න කිව්වා. ඊට පස්සේ මම ලියුමක් යවුවා. ඊට පස්සේ එතුමා පවුවදා 12:12 මාර වෙනකොට මට ලියුමකින් දැනුම් දුන්නා මෙතුමාට මේ නගර සභාවේ ඉන්න බෑ කරුණා කරලා ඔබතුමා කියලා වැඩ බාර ගන්න කියලා. ඒ වගේම මට ලැබුණා චන්ද කොමසාරිස්තුමාගෙන් උත් ලියුමක් ෆැක්ස් කරලා තිබා 12 මාර එක වෙනකොට. 12 වෙනිදා වෙනකොට අපි මුදල් කමිටුව රැස් කරලා තිබුණේ. මේ මුදල් කමිටුවට මෙයා බලෙන් ගිහිලා මේ මුදල් කමිටුව පවත්වගෙන ගියා. මම පළාත් පාලන කොමසාරිස්තුමාට කියන්නේ මේ 11 වෙනිදා ඉඳලා 13 වෙනිදා වෙනකල් මෙතුමා කරපු දේවල් සම්පූර්ණ පරීක්ෂණ කරලා බලලා ඊට ඉස්සෙල්ලා කරපු දේවලුත් මට ලොකු සැකයක් තියෙනවා. ඒ නිසා අපිට ඔඩිට් එකක් තියලා මේ නගරයේ කිසිම වංචාවෙන් තොරව නගර සභාවක් කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. අපේ සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමාලත් එක්ක එකතු වෙලා අපි මේ නගර සභාව අපි ගොඩගන්න ඉස්සරහට එනවා. ඒ වගේම අද ඔබ තමුන් වහන්සේලා දන්නවා අපේ සමන්ත හිටපු සභාපතිතුමා දේශපාලන කටයුතු කරන තමයි මේක ඇතුළට ආවේ. එතුමාට මම කියනවා
කරුණා කරලා මේ වාගේ වැඩ කරන්න එපා කියලා. එතුමා ඇවිල්ලා වාඩි වෙලා කියලා තිනා මම ඉිටපු කාලේ වැඩ කටයුතු අඩපණ වෙලා තිබුණා කියලා කිව්වා. එතුමා අවුරුදු දෙකක් කරපු දේවල් අපේ ගම්පල ජනතාව දන්නවා. ඒ වගේම සමන්ත අරුණ කුමාර කියන කවුද? ෆුර්කාන් වැඩ බලන නගරාධිපති කියන කවුද කියන එක අද ගම්පල ජනතාව දැනගෙන තින්නේ. ඒ නිසා මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතුමා නීතියේ සම්පූර්ණ කඩ කරලා අපේ නගර සභාවේ දේපොළ වාහන සේවකයෝ තන්නේ කර බලය පාවිච්චි කරලා එතුමා නීතියට පිටින් වැඩ කරගෙන ගියේ. ඉතින් ඒ නිසා මම ඉල්ලා සිටින්නේ ආණ්ඩුවටයි රජයටයි මේකට මෙහෙම කරන්න දුන්නොත් අපිට කිසිම පාලනයක් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මේකට උපරිම මේකේ තියෙන ප්‍රශ්න බලලා මේකට මේ විසඳුමක් දෙන්න කියලා තමයි මම මගේ ඉල්ලීම. ආයිබෝවන්, අස්සලාමු අලයිකුම්, වණක්කම්.